కార్టూన్ వరల్డ్ కంటే హమయాలు ఎక్కువ సాధారణ పిలిగాన్న మగ సదుంటారా యూట్యూబ్ ఛానల్ ఎక్కడ మామ అలుతెం పడం గత్త కార్టూన్ గిన దనగం కిని వీడియో సిరీస్ ఎకే దేవుని వీడియో గా తమై మే మే వీడియో గది మం కథా కరన్న యాన్ని మర్స పిలా మేవ దంగరవైగ లబవాన రగన్ ఏన అపియమ వీడియో గట్ దంగరవాలి కియాన్ని చిత్ర కథావల అతలత్తును మనకల్పిత చరితయ మే చరితే నిర్మాణ కరన్న ఆండ్రూ ఫ్రాంక్లిన్ విసి මේ චරිතය මුලින්ම ජනතා ආදරයට යන්නේ 1952 අවුරුද්දේ ජනවාරි 31 වෙනිදා නිකුත් වුණ ස්පිරෝ කියන චිත්‍රකතා සංග්‍රහයෙන්. දඟරවලිගේ එහෙමත් නැත්නම් මරුසුබිලාමි කියන්නේ කහපෑති හමත් එක්ක කල් තිත්තියන දිව්‍යෙක්ට සමාන සත්වයෙක්. ඒත් ශරීර හැඩයත් එක්ක බැලුවොත් මෙයාට වානර ගති ලක්ෂණ තමයි පිටලා දෙන්නේ. මෙයාලගේ ප්‍රධාන විශේෂත්වය තමයි ඉතාදිගු ශක්තිමත් වලිගය. ගොඩක් වෙලාවට ඕනෑම වැඩක් කරන්න පුළුවන් බහුකාර අවයවයක් ලෙස තවත් වෙලාවක සතුරන්ගෙන් ආරක්ෂා වීමට ආයුධයක් ලෙස මේ වලිගය මෙයාල ප්‍රයෝජනයට ගන්නවා. කාටුන් එකට අනුව මෙයාල මොනිට්‍රියන්ස්ලා වෙනවා. ඒ කියන්නේ ක්ෂීරපායි ලක්ෂණ තිබුණා බිත්තර මගින් තම වර්ගය බෝ කරන සත්ත්ව විශේෂයක් කියන එක. මසුපිලාමි කතාවේදී ප්‍රංශ භාෂාව ප්‍රධාන භාෂාව වෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවත් ඇතුළුව තවත් භාෂාවලටත් මේ චිත්‍රකතා සහ කාටුන් පරිවර්තනය වෙලා තියෙනවා. මරුසුබිලාමි කාටුන් එකක් විදිහට මුලින්ම විකාශනය වෙන්න පටන් අරන් තියෙන්නේ 1993 දී. දැනට මරුසුබිලාමි පාදක කරගෙන කාටුන් සීරීස් කීපයක් සහ එක චිත්‍රපටයක් නිර්මාණය වෙලා තියෙනවා. මරුසුබිලාමි එකේ කාටුන් සීරීස් පහක් තියෙනවා. ඩිස්නි ආයතන නිර්මාණය කරපු මරුසුබිලාමි වර්ෂන් එක, මැලතන් ආයතන විසින් නිර්මාණය කරපු මරුසුබිලාමි එක සහ ඒගොල්ලන්ගේ මයි ෆ්‍රෙන්ඩ් මරුසුබිලාමි එක. අන්තිමට සංකා ආයතන විසින් නිර්මාණය කරපු හූබහූබ හොප් එක සහ එයාලගේම අදර් නේබර්ස් මරුසුබිලාමි එක. ඔය සීරිස් පහ තමයි දැන් විකාශනය වෙලා තියෙන්නේ. ඒ වගේම ඉස්සරහට අලුත් සීරිස් එකක් ඉදිරිපත් කරන්න බෙලිවිෂන් කියන ස්ටුඩියෝ එක සූදානම් වෙනවා. ඒකෙදි මරුසු පිලා සහ මී කියලා මරුසු පිලාමිලා තුන්දෙනෙක්ව ප්‍රධාන චරිත විදියට හඳුන්වලා දෙනවා. සමහර විට මේ දඟරවලගේ පැටවු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ මොකද කියනවා නම් ඒ පැටවම නම් කරලා තිබ්බේ ඊබි බෝබෝ බීබු කියලා. මරුසු පිලාමි ලංකාවේ මුලින්ම විකාශනය කරන්නේ ජාතික රූපවාහිනිය. මරුසු පිලාමිට දඟරවලගේ ලබවානර කියන නම දුන්නේ එයාලම තමයි. එයාලා මැරතන් ආයතන විසින් නිර්මාණය කරපු මරුසුබිලාමි සීරීස් දෙකම සිංහලෙන් හඬකවල විකාශනය කළා. ඊට අවුරුදු කිහිපයකට පස්සේ ITN එකෙන් මට මතක විදියට මැරතන් ආයතනයේ සීරීස් දෙකත් එක්කම සැම්කා ආයතන විසින් නිර්මාණය කරපු සීරීස් දෙකෙන් එකක් වෙන හූබහූබ හොප් සීරීස් එකත් සිංහලෙන් හඬකවල විකාශනය කළා. ITN එකෙන් මරුසුබිලාමිට මුලින්ම නම දැම්මේ පිනුම් පුල්ලියා කියලා. ඒත් පස්සේ එයාලා ඒ නම වෙනස් කළා දුනුවලිග වනුරජා කියලා. ඒත් ලංකාවේ හැමෝම මරුසුබිලාමිව දන්නේ ජාතික රූපවාහිනියෙන් එයාට පට බඳපු දඟරවලිග ලපවානර කියන නමෙන් තමයි. මම ඔයාලට කියවන මරුසුබිලාමි පාදක කරගෙන හදපු චිත්‍රපටියක් ගැන. ඒ චිත්‍රපටියේ නම තමයි හූබා ඔන් ද ට්‍රේල් ඔෆ් මරුසුබිලාමි. ඒකත් ප්‍රංශ චිත්‍රපටියක්. ඒකේ ප්‍රංශ නම තමයි සූර්ලා පිස්ටිඩු මරුසුබිලාමි. 2012 වසරේ රිලීස් වුණ මේ මූවි එක 3D animated live action movie එකක්. මේ මූවි එකේ සිංහල ට්‍රේලර් එක සහ සිංහල තීම් සොන් එක ඔයාලට මගේ channel එකේම බලන්න පුළුවන්. ඒ වගේම මේ මූවි එකේ රිවිව් එකකුත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒවට අදාළ ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. මේ මූවි එකේ ඩවුන්ලෝඩ් ලින්ක්ස් ඔයාලට කමෙන්ට්ස් වලින් ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් subscribe කරලා bell icon එකත් ඔබලා ඕල් දෙන්න. වීඩියෝ එකට like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම මගේ Facebook page එකේ link එකත් description එකේ දාලා තියෙනවා. ඒකටත් like කරන්න. මම හැමසෙනසුරාදා දවසකම උදේට අලුතෙන් වීඩියෝ එකක් ඔයාලට ගේන බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි තවත් වීඩියෝකින් හම්බ වෙමු. වීඩියෝ එක බලවට ස්තුතියි. ඔයාලට සුබ දවසක්.